everyone, welcome to our family channel. කොහමද ඔයාලට අපිත් අපි අදත් හිතුවා ඔයගලන්ට පොඩි වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා. ඉතින් අද අපේ බබිට නිවාඩු දවස් දෙකක් අදයි හෙටයි. අද -25යි. ගොඩක්ම ස්නෝ කරන දවසක්. ඒත් ඉතින් ගෙදර ඉන්න කම්මැලි නිසා ඉතින් අපි හිතුවා පොඩ්ඩක් එඩ්මන්ටන් පැත්තේ ගිහලා එන්න ඕනේ කියලා. ඉතින් මම නම් අකමැතිත් උනා යන්න ගොඩක් ස්නෝ කරද්දී අමාරුයි බබිට ඒක drive කරන්න වාහනේ. ඉතින් අර ස්කිඩ් වෙනවානේ බබී වාහනේ ඒක උඩ අමාරුයිනේ. ඕ ඉස්සෙල්ලාම පාරේ ගිහක් ස්නෝ දියෝ. ඕ ඉතින් ඉතින් අපි ඔමෙදී බ ස්නෝ වැඩි නිසා වාහනය ක්‍රොස් කරද්දී පාර අපේ ඕවර්ටේක් කරොත් ඒ තරම් අපිට පේන්නේ නැති වෙනවා අපිට ඉස්සරහා. ඔයගලන්ට පේනවා දැන් ඉස්සරහට යද්දී අපේ වාහනේට එහෙම දෙයක් කියන්නේ මේ කොච්චර නම් ස්නෝ වලින් වැහෙනවාද කියලා ඔයගලන්ට පේනවා. ස්නෝ රිමෝ එකක් එනවා ඉස්සරහින්. තව ටිකකින් ඔයගලන්ට ඒක බලන්න පුළුවන් කොච්චර අමාරුද කියලා වාහනේ drive කරන්න. එතකොට ඉස්සරහින් කියන්නේ මේක highway එකේ අනිවාර්යෙන් 100ට යන්න ඕනේ ස්පීඩ් එක. එතකොට ඉතින් slow කරන්නත් බෑ. අතට පිටිපස්සේ තව වාහන එනවා. ඉතින් ඒත් ඉතින් අපි ගියා. යද්දි අපිට තව ලොකු දෙයක් උනා ඉතින්. ඒක වීඩියෝ කරන්න බැරි නෝ ඔයගලන්ට පෙන්වන්න. ඉතින් මම ඒ කතාවත් කියන්නම්කෝ ඔයගලන්ට. ඉතින් දැන් මොන අපි දැන් අපේ ටවුන් එකෙන් දැන් කිලෝමීටර් 20ක් විතර දුර ගියාට පස්සේ මම හිතුවාද යන්න ඕන ඇඩ්මන්ටන් කියලා හිතුවුදී. ඉතින් මේ බබීට කිව්වා මං හරෝලා යන් අද ගොඩක් ස්නෝ කරන නිසා යන්න බෑ කියලා. ඒත් ඉතින් දැන් අපි ගියානේ. යන ගමන් අපේ වාහනේ එක පාරට ලිස්සලා ස්නෝ කුටට වැටුණා අයිනට. අම්මෝ ඒ මොනම් මුකුත් කරගන්න බෑ. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? අපි විනාඩි 15ක් විතරදී හොඳ ලාවට වාහනයක් අපේ පිටිපස්සෙන් ඇවිල්ලා ඒක නවත්තලා අපිට උදව් කරා යාබෙල්ට කෙදාලා ඇද්දා වාහනේ අපේ. ඒක නිසා හොඳයි ලංකාව වෙනා ඉතින් උදව් කරන මිනිස්සු ඉන්නවනේ ගොඩක්. හදිසියක් වුණොත් චක්කල වාහනේ නවත්තලා මෙයා. මෙහි ඉතින් සමහර අය තමයි ඊම නවත්තලා මොකක් හරි උදව්වක් කරන්න බලන්නේ. අපේ වෙලාවට දෙයියෝ බැලුවා වගේ ඉතින් ඔන්න මේ වාහනයක් අපේ නැවතුණා. ඉතින් මම බය වුණා අපේ වාහනේ පෙරලෙන තරම් ස්නෝ වල හිර වුණා එක. මගේ ජීවිතේටම කැනඩාවට ඇවිල්ලා මම ඕන දුන්න එකම දේ. ඔන්න බලන්න ඔයගලන්ට පේනවා කොච්චර දැක්කද වාහනේ ඉස්සරහා පේනවා drive කරන්න බෑ නේද? ඒ වගේ තමයි මේ ස්නෝ කරන කාලේට බොහොම පරිස්සමෙන් drive කරන්න ඕනේ ඉතින්. ඉතින් අපි අද යන්න කල්පනා කරා සෙන් ඇල්බර්ට් තියෙන වෝල්මාර්ට් එකට. දැන් වෙලාව හවස 2:30යි. අපි ගෙදරින් පරක් වෙලා තමයි අද එළියට ආවේ. ඉතින් තව විනාඩි 45කින් විතර අපි සෙන් ඇල්බර්ට් වලට යනවා. අන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ වෝල්මාර්ට් එක ඇතුළට. ඉතින් ගන්න පුළුවන් ආස දේවල් තියෙනවා. ඉතින් මම නම් ගොඩක් ආසයි මේ කබ්බඩු වලට, කොස්මෙටික්ස් වලට. ඉතින් හැමදේම තියෙනවා. නේල් ආර්ට් ගන්න පුළුවන්. ආටිෆිෂල් අපිට ලස්සන නියපොතු වලවන්නේ අපි ලංකාවෙත් කරන්න හැමෝම. ඉතින් මෙහෙත් තියෙනවා ඒ වගේ හැම දෙයක්ම එක එක ගණන් වලට $15ට තියෙනවා, $10ට තියෙනවා. ඉතින් ලස්සන ආර්ට් කරපෝ ඒවා ඉතින් කැමති අයට ඉතින් ගන්න පුළුවන්. මමත් පාවිච්චි කරනවා ඉතින් මේවා. චොක්ලන් පේනවා ලස්සන ඩිසයින් වලින් ගොඩක්. අය ලෑෂස් තියෙනවා ඒවත් ගන්න පුළුවන්. ඒක තව චුට්ටක් මෙහා තියෙන එක මම වීඩියෝ කරලා පෙන්නුවේ නෑ ඔයගලන්ට. ඒක $15ට තියෙනවා, $10ට තියෙනවා. කැමති ගණන් වලට ඉතින් අපි කැමැත්තට ගන්න පුළුවන්. ඉතින් වෝල්මාර්ට් එකේ අපි ගිහිල්ලා ඉතින් බඩු ගත්තා. අපිට ඕමනා බඩු මාසෙට කන්න. ඉතින් අපි කොහොමත් සතියකට සැරයක් බඩු ගන්න යනවා shopping කරලා. ඉතින් අපේ මාසෙට හතර පාරක් විතර අපි මාසෙට බඩු අරගන්නවා. ඉතින් සමහර අය නෑ. ඉතින් එක එක අය එක එක විදිහට තමන් වීදම් කරන හැටියට තමයි ඉතින් හැම දෙයක්ම. ඉතින් ගොඩක් අය හිතනවා කැනඩාවේ මිනිස්සු ගොඩක් රටේ ඉන්නේ ඉතින් ඉතුරු කරන්න කියලා පුළුවන් කියලා හිතලානේ. මෙහි නම් ඉතින් ඒ වගේ ඉතින් ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ ලොකුවට ඉතුරු කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක තම තමන් වීදම් කරන විදියටයි, තමන්ගේ හම්බෙන සැලරි එක හැටියටයි, තමන් ඉන්න අපාර්ට්මන්ට් එකේ ගාණ හැටියටයි,
ඉතින් ඒ වගේ ඉතින් තමන්ගේ අතේ තමයි ඔක්කොම ඉතින් තියෙන්නේ. වියදම කොහොමද කියලා බලන්න පුළුවන් කේකයිගේ වියදමේ හැටියට. අපි චුට්ටක් ඉතින් ලංකාවෙත් අපි ඉතින් ගෙදර ඉන්න කම්මැලිනේ අපි ලංකාවෙත් මේ වගේම shopping කරනවා trip යනවා ගොඩක් ලංකාවේදී. මෙහි ඉතින් ගොඩක් trip නම් යන්නේ නැහැ. ඉතින් Edmonton තමයි අපි ගොඩක් වෙලාට යන්නේ Calgary ගියා අපි. ඉතින් ගොඩක් ඊට වැඩිය එහා දුර අපි වැඩිය ගිහිල්ලා නැහැ. ඉතින් සල්ලි වීදම් වෙනවා ඉතින් මෙහිදී. ඉතින් අපි බඩු අරගත්තා අපේ උමන අවශ්‍ය බඩු ටික අරගෙන ඉතින් අන්න දෝගලන් පේන හොඳටම ස්නෝ කරලා තාමත් තියෙන්නේ. මේ වෙලාවේ දැන් හවස 6ට විතර ඇති. ඉතින් හොඳටම සීතලයි අම්මෝ එළියේ ඉන්න බෑ. -25 වුණාට හරිම සීතලයි ආද දවසේ. ඉතින් බඩු ටික දැන් දාගෙන බබි ඔක්කොම පැක් කරගෙන අපි ඉතින් ගෙදර එන්න පිටත්. Thank you. Balapo hamotama apiyo subscribe karanna.